ගෞරවනීය ස්වාමීන් වහන්ස, තවදුරටත් ඉතාමත් පැහැදිලිව ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට අපි සූදානම් වන්නේ ගිහි පාර්ශ්වයේ විසින් බලවත් වරදක් සිද්ධ කරනවා. මේ බලවත් වරද නිසාම මහා සංඝරත්නයත් විශාල අසීරුතාවයකට පත්වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කුමක්ද මේ බලවත් වරද? වර්තමාන සමාජයේ නොනා බලවත් ආකාරයෙන් මේ වරද ගිහි පිංගතුල්ලක් කරනවා. මේ වරද කිරීම නිසා මම දැකලා තියෙනවා අප්‍රමාණ ස්වාමින් වහන්සේලා බලවත් අනතුරු කරා යනවා. මොකද මේ උතුම් අධිගමයන් පිළිබඳ නියත වශයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. වෙන කාටවත් කෙනෙක්ගේ අධිගමයක් ප්‍රකාශ කරන්න බැහැ. නමුත් වර්තමාන සමාජයේ ස්වාමින් වහන්සේලාගේ අධිගමයන් ප්‍රකාශ කරනවා. ජනතාව විසින්ම, ගිහි පිංවතුල්ලා විසින්ම එක එක සහතික ස්වාමීන් වහන්සේලාට දෙනවා. නමුත් සමහර වෙලාවට උන්වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා කිව්වට උන්වහන්සේ සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. උන්වහන්සේ සකෘදාගාමි ඵලයට පත් වුණා කිව්වට උන්වහන්සේ සකෘදාගාමි ඵලයට පත් වෙලා, ඒ නිසාම ජනතාව සහතික දෙන්න ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේ නැති සක්කාය දිට්ඨිය ඇති කරගන්න. ඒතොර මේක සමාජය තුළ බලවත් අනතුරක් වෙලා තියෙනවා භික්ෂු සමාජයට. ඒතොර මේ අනතුර කරා ස්වාමීන් වහන්සේලා අරන් යන්නේ කවුද? ගිහි පින්වතුන්ලා. එහෙනම් කොයිම අවස්ථාවකවත් ගිහි පින්වතුන්ලා ස්වාමීන් වහන්සේලා සංඝයා කියන අර්ථයෙන් පිට දකින්න යන්න එපා. මොකද අපිට රහතන් වහන්සේ කෙනෙක් හොයන්න බැහැ, අනාගාමී උත්තමෙක් හොයන්න බැහැ, සෝවාන් උත්තමෙක් හොයන්න බැහැ. මොකද අවබෝධය දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි, සාරිපුත්ත මහරහතන් වහන්සේට තේරක් දැක්ම දකින්න බැහැ. මොකද එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩෙද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ වඩිනවා. එහෙම වඩිනකොට සැනකෙළියක් තියෙනවා. ඒ සැනකෙළියේදී එක්තරා මේ සිටුවරේ සැනකෙළියේ එක අංගයක් තියෙනවා. දැන් අපේ අවුරුදුස්සේ ලිස්සන ගහ තියෙනවනේ, අර ලිස්සන ගහේ ග්‍රීස් ගහලා ඒකට නැගලා අර කොඩිය ගන්න ඕනේ. ඒ වගේ එදා ඒ සිටුතුමා මොකද කරේ, දිග උණගස් දෙක තුනක් එකට බැඳලා මේ උණගහේ උඩම මේ රත්හඳුන් වලින් පාත්‍රයක් කරලා ප්‍රචාරයක් කැරිය අයගේ සේවකයා හරහා මේ පාත්‍රය එරුදියෙන් ගිහිල්ලා කවුරු හරි ගත්තොත් මේ රත්හඳුන් පාත්‍රයත් මේක පිරෙන්න ආහාරත් දෙනවා කියලා. තේන? දැන් උදේ ඉඳන් කෑක ගහ කියන කවුරුත් නැහැ මේක ගන්න. තේන? ඒ කියන්නේ එරුදියේ තියෙන කිසිම අන්‍ය ආගමික කෙනෙක් හිටියේ නැහැ. ඒ වෙලාවේ මෙතනින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ වඩිනවා. එහෙම වඩිනකොට මේ කතාව අහලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට කියනවා, ඔබ වහන්සේ එරුදියෙන් ගිහිල්ලා මේක ගන්න කියලා. කවුද මේ කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ, නෑ මම නෙමෙයි, ඔබ වහන්සේනේ වැඩිහිටි, ඔබ වහන්සේ ගිහිල්ලා මේක ගන්න කියලා. දැන් මෙහෙම දෙතුන් වාරක් කියලා අවසානයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක පවරන්නේ අර අනිත් රහතන් වහන්සේට. උන්වහන්සේ එරදීෙන් ඉහළට නැගලා පාත්‍රය ගන්නවා. අරගෙන සිටුවරය ළඟට ගිහිල්ලා ගිහම සිටුවරයා මේ පාත්‍රයේ පිරෙන්න මේකට රසමසුළු බෙදලා පූජා කරනවා. පූජා කළාම මේක අරගෙන පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ ආරාමයට ගිහම ආරාමේන ස්වාමීන් වහන්සේලා මේක ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නාම බුදුරජාණන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ගෙන්නලා බලවත් ආකාරයෙන් අවවාද කරනවා. තේන? ඔබ රහතන් වහන්සේ නමක්, ඔබ ආදර්ශමත් නොවුනොත් කවුරුන් මේ සමාජ සංඝ සමාජයේ ආදර්ශමත් වෙන්නද කියලා එතනදී විනය කාරණයක් පනනවා. නැවත කිසිම එවැනි ලාභ අපේක්ෂාවන් උදෙසා එර්දි බලයේ ලෝකෙට ප්‍රකට කරන්න විනයක් ඒක අපිට පැනපු. ඒ විනය බුදුරජාණන් වහන්සේ පනවන්නේ එතනදී. ඒතකොට එහෙනම් බලන්න, මේ රහතන් වහන්සේලා දෙනමක් තමයි මේ ඉහළට නැගලා මේ පාත්‍රේ ගත්තේ. තේන්න? ඒතකොට දැන් ඔතන හිටියානම් කවුරුන් හෝ කෙනෙක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ, පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පිළිබඳ නොදන්නා කෙනෙක් හිටියානම් කවදාකවත් මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතනවද? හිතනවද? තනින් නැහැ. තේන්න? ඒ නිසා අපිට ස්වාමින් වහන්සේ නමකගේ හැසිරීම චර්යාවන් තුලින් උන්වහන්සේගේ අවබෝධයක් අපිට කියන්න බැහැ. ඒතොර ඒ සිතුවිල්ල සකස් වුණත් ඒ සිතුවිල්ල කෙරේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් උන්වහන්සේ තුල තිබ්බේ නැහැ. ඒතොර ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තිබ්බාද නැද්ද කියලා දකින්න පුළුවන් එකම එක කෙනා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. දැන් අපේ මුගලන් මහරහතන් වහන්සේට පුළුවන් අනිත් කෙනෙක්ගේ හිත පිරිසිඳ දකින්න. එක්තරා අවස්ථාවක මුල් කාලේ බුදුරජාණන් වහන්සේ පොහොය කරන්න බලාගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මතක් කරනවා. ඒත් වඩින්නේ නැහැ. දෙවෙනි පාරක් ගිහිල්ලා මතක් කරනවා. ඒත් වඩින්නේ නැහැ. තුන්වෙනි පාර ගිහිල්ලා මතක් කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා, පිරිස අපිරිසිදුයි, ඒ නිසා මම පොහොය කරන්නේ නැහැ කියලා. ඒතර පිරිස අපිරිසිදුයි කිව්වම ආනන්ද ස්වාමීන් වහන්සේ මේක ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේට කියනවා. ඒතර මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ සිතෙන් අර ඉන්න සියලු දෙනාගේම සිත් දකිනවා. සිත් දකින්නේ උන්වහන්සේ දකින්නවා මේ ස්වාමීන් වහන්සේ බරපතලු වැවතකට
පත්වෙලා සඟවගෙන ඉන්න කියලා ළඟට ගිහිල්ලා බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා දොරෙන් එළියට දානවා. ඒතොර එනම් මුගලන් මහරහතන් වහන්සේට පුළුවන් ඕනෑම කෙනෙක්ගේ හිත පිරිසිද දකින්න. ඒ කියන්නේ කෙනෙක්ගේ රාග සිතක්ද මේ සකස් වුනේ, ද්වේෂ සිතක්ද මේ සකස් වුනේ, මෝහ සිතක්ද සකස් වුනේ කියලා මුගලන් මහරහතන් වහන්සේට දකින්න පුළුවන්. නමුත් එසේ දැක්කත් මුගලන් මහරහතන් වහන්සේට ඒ සිත තුළ තෘෂ්ණාව බැසගෙන තියෙනවද නැද්ද කියලා දකින්න බැහැ. දැන් අතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේටත් අර පින්ඩෝල බාරද්වාජ ස්වාමීන් වහන්සේටත් කැමැත්ත සකස් වුණා මේක ගන්න. නමුත් ඒ සකස් වුණා වූ කැමැත්ත තුළ තෘෂ්ණාව බැසගෙන තියෙනවද නැද්ද කියලා මුගලන් මහරහතන් වහන්සේට දකින්න බැහැ. දැන් ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේත් කොතන හරි හිටියානම් ඒ වෙලාවේ උන්වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ හිත දැකලා කියනවා මෙන්න දැන් මේගොල්ලන්ට හිතක් සකස් වුණා මේක ගන්න ඕනේ කියලා. නමුත් ඒ හිත තුළ තෘෂ්ණාව බැසගෙන තියෙනවද නැද්ද කියන උන්වහන්සේට බැහැ. ඒක කියන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. එතනදී හුදු ක්‍රියාවක් හැටියට තමයි ඒක වෙන්නේ. ඒක නැතුව අපි කරනවා වගේ ඒක මේක ගන්න ඕනේ මේ පෑග ගන්න ඕනේ කියලා තෘෂ්ණාවක් උන්වහන්සේලාට ඇලීම් ගැටීම් උපේක්ෂාවක් නැහැ. නමුත් ඒ තෘෂ්ණාව තියෙනවද නැද්ද කියලා දකින්න බුදුරජාන් වහන්සේ විතරයි. ඒක මුගලන් මහරහතන් වහන්සේට දකින්න බෑ. නමුත් මුගලන් සරහතන් වහන්සේට පුළුවන් මේක දැන් ගන්න ඕනේ කියලා හිතක් සකස් වුණා කියලා දකින්න. තේරෙනවද? එහෙනම් බලන්න රහතන් වහන්සේ නමක්ගේ ක්‍රියාකාරීත්වය එහෙමනම් අපි සමාජයේ එක එක කෙනාට චරිත සාතික දෙන්න යන ගිහි පිඟුදුල්ලාට ඒක හරිම අනතුරුදායකයි. මොකද වර්තමාන සමාජයේ ගිහි පිඟුතුල්ලා විසින් චරිත සාතික දීලා මුළු භික්ෂු ජීවිතේම එකම සක්කාය දිට්ඨියක් බවට පත් කරගත්ත ස්වාමීන් වහන්සේලා මම දැකලා තියෙනවා. මට දැන් මීට මාසයකට වගේ ඉස්සෙල්ලා මට මතකයි මහත් එක්ක ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණා. උන්වහන්සේ ඔබ වහන්සේ හොඳටම දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඔබ වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා පහකට වඩා කරලා තිනවා කිව්වා. මෙහෙමයි කිව්වා උන්වහන්සේ නියත වශයෙන් රහතන් වහන්සේ කෙනෙක් කියලා කිව්වා. දැන් මේ මහත්තෙක් නෝන කෙනෙකුත් එක්ක ඇවිල්ලා මට කියන්නේ. ඒතකොට දැන් මේ මහත්තයා මට කියද්දී මං දාම කවුද ස්වාමීන් වහන්සේ කියලා දන්නේ නැහැ. උන්වහන්සේ නියත වශයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් කියද්දී මං ඒ වෙලාවේ දැනගත්තේ මේ මහත්තයා නම් තාම අමූලික සද්ධාව තුළ ජීවත් වෙන මහත්තෙක්. තේරෙනවද? මොකද එහෙම නැත්නම් කවදාකවත් අපිට කෙනෙක් පිළිබඳ සාතිකයක් දෙන්න බැහැ. විස්තර කියාගෙන යද්දී මාත් එක්කත් පස්වතාවක් ධර්ම සාකච්ඡා කළා කිව්වම මටත් අවශ්‍ය වුණා කවුද මේ ස්වාමීන් වහන්සේ කියලා බලන්න. එතකොට උන්වහන්සේ හැඩරුව කිව්වම උන්වහන්සේ මේ අතේ තියෙන දුරකතරින් අරන් උන්වහන්සේගේ ඡායා රූපේ පෙන්වුවා. පෙන්වුවම මාත් උන්වහන්සේව මං කවදාකවත් දැකලා මගේ භික්ෂු ජීවිතේ පවා ගිහි ජීවිතේවත් මං දැකලා එතකොට බලන්න ඉන්න කොච්චර බොරුවක්ද කියලා තියෙන්නේ කියලා. නමුත් එවැනි බොරුවක් කියලත් අර මහත්තයා මට කියනවා නියත වශයෙන් රහතන් වහන්සේ. එතකොට බලන්න දැන් අර අහිංසක ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම පැටලෙනවානේ. නේද? අහිංසක ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම පැටලෙනවා. ඉතින් මේ පැටලිල්ල වර්තමාන සමාජයේ මානසික රෝගයක් බවට පත් කරලා තියෙනවා. මානසික රෝගයක් බවට. ඒ නිසා කොතනකදීවත් ගිහි පින්වතුන්ලා ස්වාමින් වහන්සේලා සංඝයා හැටියට දකින්න බුදුරජාණන් වහන්සේට කීකර වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ඉගෙනීමට අදාළව ජීවත් වුණොත් පමණක්. එසම මොනම හේතුවක් නිසාවත් සංඝයා මේ සෝවාන් වෙච්ච හාමුදුරුව මේ සකෘදාගාමි වෙච්ච හාමුදුරුව මේ අනාගාමි මේ රහත් හාමුදුරුව කියලා නම් හඳුන්වන්නේ නැන්නපා. ඒ කියන මොහොතක් මාසා ඔබ නිරතුරුව ශ්‍රද්ධාවෙන් බැහැරට යනවා. තේන්න ශ්‍රද්ධාවෙන් බැහැරට යනවා. මොකද ඒක බුදුරජාණන් වහන්සේට විතරක් අදාළ වූ දෙයක්. ඔය වැරදි ධර්මයේ නිසා වර්තමාන භික්ෂු සමාජයේ විශේෂයෙන්ම පන්සල් අතර ওই ප්‍රශ්නේ නැහැ. ආරණ්‍ය සහ කුටි සමාජය බලවත් ආකාරයෙන් සක්කාය දිට්ඨිය වඩා ගන්න ස්වභාවයක් පෞද්ගලිකව මම දැකලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා නිරතුරුව දැන් මේක ආවේ මොකටද මේ සුලිය කියන තැනට. ඒතකොට සුලිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිරතුරුව මේ මිනිස්යාගේ ගහනට අහු වෙනවා. තේන සිව්පසේ ගහනට. තේනද? සුලිය කියලා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ සිව්පසේ ගහනට. ඇයි සිව්පසේ ගහනට අහු වුනේ? කාරණා පහක් මෙයා දැන් කරගෙන ආවා. අධ්‍යාත්මික රූපෙට බැඳුනෙත් නැහැ. බාහිර රූපෙට බැඳුනෙත් නැහැ. ඒ නිසා මෙයා පැවිද්දට ආවා. පැවිද්දට ඇවිල්ලා දැන් ආරෂ්ඨාංගික මාර්ගය වඩා ගත්තා. වඩාගෙන එයා මනුෂ්‍ය ලෝකේ තනතුරු දරන්න මනුෂ්‍ය ලෝකේ නායකකම් ගන්න යන්නේ නැහැ. ඒවත් අතහැරියා. ඒ වගේම එයා නැවත දෙවියෙක් වෙන්න බ්‍රහ්මෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එයා දැන් සුන්දර විදිහට ධර්මයේ දේශනා කරනවා. ඒ කියන්නේ භව නිරෝධයේ දිහාට දේශනා කරනවා. දේශනා කරනකොට මොකද වෙන්නේ? අන්න පිරිස වැඩි වෙනවා. මේ පිරිස වැඩිවීමත් භික්ෂු ජීවිතයට සිදුවන අනතුරක්ද? ඉන් අනතුරුව සිදුවන දේ ස්වාමින් වහන්සේකෙන් දැන් අපි පැහැදිලි කරගනිමු.
ඇයි දැන් මෙයා අනිත්‍ය බවක් දේශනා කරන්නේ, පංචඋපාදානස්කන්ධය දේශනා කරන්නේ, සතර සතිපට්ඨානේ ජාතක කතා දේශනා කරන්නේ නැහැ, මල්පාන් පූජා කිරීමේ ආනිසංස දේශනා කරන්නේ, ආමිෂය දේශනා කරන්නේ නැහැ. මොනවද දේශනා කරන්නේ? පංචඋපාදානස්කන්ධය අනිත්‍යභාවය දේශනා කරා. සතර සතිපට්ඨානේ දේ. ඔන්න දැන් එනවා වාහන වලින්, ලොකු වාහන වලින් තියෙන ලොකු ඔක්කොම ලේනවා. ආපුහම මොකද වෙන්නේ? අන්න සුලියට අහු වෙනවා. සුලියට අහු වෙනවා නම් එයා තාම සෝවාන් වෙලාද? සෝවාන් වෙලා නැහැ. තේන්න, තාම සෝවාන් වෙලා නැහැ. ඒකයි සුලියට අහු වෙන්නේ. සෝවාන් වුණා නම් සුලියට අහු වෙන්නේ නැහැ. එයා දැන් බ්‍රහ්ම ලෝක මේ ප්‍රාර්ථනා නොකලත්, දිව්‍ය ලෝක ප්‍රාර්ථනා නොකලත් තාම සෝවාන් වෙලා නැහැ. සෝවාන් වුණා නම් සුලියට අහු වෙන්නේ විදිහක් නැහැ. සුලිය කියන්නේ කවුද? සිව්පස්සේ. ඒතකොට සිව්පස්සේ ලැබෙන්නේ කොහොමද? ගිහි පින්වතුන්ලාගේ දින ප්‍රතිචාරේ අන්න දැන් ලැබෙනවා. තේන්න, මොකද භික්ෂුවක් හැටියට ගිහි පින්වතුන්ලාගේ ලැබෙන ප්‍රතිචාරයන් පිළිබඳ මට හොඳ අත්දැකීම් තියෙනවා. හොඳ අත්දැකීම් තියෙනවා. හොඳේ ගිහි පින්වතුන්ලාගෙන් කුමක්ද මට අවශ්‍ය? ඒ ඕනම දෙයක් මට ලැබෙනවා. තේන්න, මොකද්ද මේ? මේක තමයි සුලිය කියන්නේ. තේරුම් හොඳ තේරුම් ගන්න ඕනේ. මට මතකයි මීට අවුරුද්දකට වගේ ඉස්සෙල්ලා එක්තරා මේ රටේ ඉන්න ප්‍රධානම ධනවත් මහත්තයෙක් එයාගේ සුඛෝපභෝගී වාහනය, මං හිතන්නේ ඒක 100,000කට 400කට වැඩි නොවදින රථයක්, එච්චරම ධනවත් කෙනෙක්. ඒ මහත්තයා මාව වාහනයට නැග්ගලා මගේ දොර ඇරලා මගේ ළඟ වාඩි වෙලා පසඟ පිහිටවලා මට වන්දනා කරලා කියනවා, ස්වාමීන් වහන්ස, මේ වාහනේ මං ඔබට පූජා කරනවා කියලා. තේන්න, ඒ කියන්නේ විශාල වටිනාකමක් තියෙන වාහනයක්. නමුත් ඒ අවංකවමයි මේ මහත්තයෙක් කිව්වේ. තේන්න, මොනවද මේ? මේකට තමයි බුදුරජාණන් වහන්සේ සුලිය කියලා කියන්නේ. දැන් මේ සුලිය නිරේතුරව අවසාන තැනදී අපිව කොටි කරන්නා වූ දේ. ඒතකොට භික්ෂුවක් හැටියට ඔබතුමිය මගෙන් අහපු ප්‍රශ්නේ මේකයි. තේන? කොහොමද සතිය සිහි ඇති කරගත්තේ? තේන? ඒතකොට මුලින් එයා අධ්‍යාත්මික රූපෙට බැඳුන්නේ නැහැ. බාහිර රූපෙට බැඳුනේත් නැහැ. ඒ නිසා මෙයා අම්මා තාත්තා අතහැරලා, බිරිඳ අතහැරලා, දේපල අතහැරලා අන්නේ ආයෙනවා. එයා මේක ලස්සන කරන්න සබත්තු දාලා, මාල දාලා, ඔක්කොම කරලා මං ගිහි ජීවිතයක් ගත කරනවා කියන දැනට ගියේ නැහැ. ඒ නිසා එයා පැවිද්දට ආවා. ඇවිල්ලා දැන් එයා ආරෂ්ඨාංගික මාර්ගයක් වඩනවා, තෘෂ්ණාව සියුම් කරනවා. ඊළඟට එයා මනුස්ස ලෝකේ හදන්න ගියේ නැහැ, තනතුරු අරගෙන. ඊළඟට එයා දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න කියලා ගියේ නැහැ. මේ පස් තැනකම දැන් පරිපූර්ණ වෙද්දී ඔන්න සුලිය එනවා. මේක වර්තමාන භික්ෂු සමාජයේට විශේෂයෙන්ම තරුණ ස්වාමීන් වහන්සේලාට ගන්න තියෙන ලස්සන තැන. මේ පහම පරිපූර්ණ කළත් මේ සුලියට අහු වුණොත් නම් කරගන්නම දෙයක් නැහැ. ඒකම මේ සුලිය කියන තැනදී බලවත් සතිය සිහි ඇති කරගන්න ඕනේ. ගිහි පින්වතුන්ලාට දොස් කියන්නේ බෑ. ගිහි පින්වතුන්ලා සෑම මොහොතෙම උත්සාහ කරන්නේ තමාගේ තියෙන ධනිය තුලින් උපරිම ආකාරයෙන් පින්කම් සිද්ධ කරගන්න. ඒතකොට මේ පින්කම් වලට බාධා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කොතනකවත් කියන්නේ නැහැ. අපිට ලෝකේ තියෙන ඉහළම වාහනේ පූජා කළත් ඒක වැරදි කියලා නෙමෙයි මේ කියන්නේ. වැරදි නෙමෙයි. මොකද පූජා කරන්න තමයි ඒගොල්ලන්ට තව ලැබෙන්නේ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ගිහි පින්වතුන්ලාට ඒ කටයුතු කරගන්නවා වගේම අපේ ආරක්ෂාව අපි සුලියට අහු වෙලා නැතු වෙන්නේ. එතනදී සතිය සිහිය මේ කාරණා පහෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සුලිය පනවන්නේ ඒක. මෙතන තමයි බලවත්ම තැන. අපේ භික්ෂු සමාජයේ යම් ස්වාමින් වහන්සේ කෙනෙක් පිරිහීමටපත් වුණා නම් මෙතන තමයි පිරිහුනේ. සුලියට අහුණා. ඒ නිසා නිරේතුරුවම මෙතනදී ගිහි පින්වතුන්ලාගේ අතේ ඒක වචනයකවත් වරද්දා, අනේ වාහනේ පූජා කරපු මහත්තයාගේ ඒක කොතනකවත් දශමයක වරද්දා නැහැ. ඊටත් ඉස්සෙල්ලා මට අවුරුද්දේ මට මතකයි මෙතෙන්ට මහත්තුරු දෙන්නෙක් කිව්වා, තවත් මේ රටේ මින ධනවත් කෙනෙක් ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේට අවශ්‍ය වාහනේ කුමක්ද කියලා විතරයි ඇහුවේ. මට කියන්න තිබ්බ වාහනේ කියන්නේ විතරයි. ඒ කිව්ව වාහනේ මට ලැබෙනවා. ඉතින් මං කිව්ව මහත්තයෝ, ඒවා අපිට කැප නැහැ. ඒවා අපිට කැප නැහැ කියලා. මොකක්ද මේ සුලිය? එනිසා භික්ෂු සමාජය වේවා, ගිහි සමාජය වේවා, මේ සියල්ල වඩාගෙන ඉස්සරහට යනකොට කොටු වෙන භයානකම තැන තමයි මේක. කොටු වෙන භයානකම තැන. එනිසා ගිහි පින්වතුන්ලා කොච්චර වියදම් කරලා පින්කම් කරන්නේ ඒවා අඩුවක් කරන්න එපා. නමුත් භික්ෂුන් හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ මේ සුලිය කියන කාරණේ හඳුනගන්න. ඒතොර මේ සුලියනුත් දැන් එයා බේරුණා. තේන්නාද? දැන් සුලියනුත් බේරුණා. එයා දැන් කීයකින් බේරුණාද? අධ්‍යාත්මික රූපෙන්, බාහිර රූපෙන්, නිරතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවා, තෘෂ්ණාවට කොටුනේ නැහැ, මිනිසුන්ගේ ග්‍රහණයට ආහුනේ නැහැ, නොමිනිසුන්ගේ ග්‍රහණයට ආහුනේ නැහැ. දැන් සුලියනුත් එයා බේරුණා. තේන්නා? ඒ කියන්නේ සිව්පසේනුත් එයා බේරුණා. හයවෙනි කාරණේ කියනවා, මේ දර කොටය දැන් හොඳටම පිඟිලානේ තියෙන්නේ. ගොඩාක් දුර ගහගෙන නැහැ. මුහුද කිට්ටුවටම දැන් ඇවිල්ලා තියෙන මුහුද පිනිපිනි, සෝවාන් ඵලයේ පිනිපිනි තියෙන්නේ. මුහුද කිට්ටුවටම ආවා. දැන් මොකද වෙන්නේ? මේ දර කොටය පිඟිලා නිසාම කෑලි කුඩු වෙලා යන්න පුළුවන් කියන විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ භික්ෂුව පංච නීවරණයට කොටු වෙන්න පුළුවන්.
අවසානයේ බුදුරජාණන්සේ පංච නීවරණයන් තමයි එතනද කියන්නේ. තේනවාද? සප්තබොජ්ජංගයන් බැහැර වෙලා පංච නීවරණයට කොටු වෙන්න පුළුවන් කියනවා. තේනවා? පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඒ කියන්නේ ආ නිරතුරුවම සප්තබොජ්ජංගයන්ගෙන් බැහැර වෙලා පංච නීවරණයට කොටු වෙලා ඒ හේතුව නිසා විනාශ වෙන්න පුළුවන්. එහෙනම් අවසානයේ මේ මාර්ගය වඩාගෙන ගිහිල්ලා අපි අවසානයේ කුමක්ද බුදුරජාන් වහන්සේ මතු කළා පෙන්වන්නේ? සප්තබොජ්ජංග. එතකොට සප්තබොජ්ජංග තුලින් තමයි ඒ සප්තබොජ්ජංගයත් අනිත්‍යභාවය දැකලා මේ දරකොටේ මුහුදට වැටෙන්නේ. තේන්නාද? ඒ නිසා මේ නෝනා නිරතුරුවම ඔබතුමිය මගෙන් ඇහුවේ මේ කාරණයේ උදෙසා සතිය 100 ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ. මේ සතිය 100 මෙන්න මේ කාරණා හයක් පසුබරගෙන තමයි අපි ඇති කරගන්නේ. ඇති කරගත්තොත් තමයි අපි නිවන කියන මේ උතුම් සයුර කියන සාගරය කියන තැනට මේ දරකොටේ ගලාගෙන යන තැන සලසන්න පුළුවන්.